තාක්ෂණිකරමයන ඔයාව අයිබොන් කියලා පිළිගන්නවා SL Geek ඉතින් එන්නේ තවත් වීඩියෝකට මේ ලැබුවව නව වසර හැමෝටම කිරියම් පැනින් ඉදිරින සුබම සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඉතින් අලුත් අවුරුද්දත් එක්ක එකතු වෙන්නේ වෙනස්ම විදිය අලුත් වීඩියෝ එකක් ඔයා මේක තුලින් SL Geek YouTube channel එකත් එක්ක තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ පල්ලෙත රතුපාට subscribe button එක click කරලා එකතු වෙන්න අලුත් අවුරුද්දත් එක්ක අලුත් වීඩියෝස් ගොඩක් ඉස්සරහට SL Geek YouTube channel එකෙන් ඔයා ගාවට ගේන බලාපොරොත්තුෙන් ඉන්නවා ඉතින් ඒක නිසා ඔයාගේ සහයෝගය ඉදිරියටත් ලැබෙයි කියලාත් මම බලාපොරොත්තු වෙනවා ඔයාගේ දස මතකිත පල්ලෙන් comment කරන්න එවගම දන්නවා අද අපි මොකක් ගැනද කතා කරන්න කියලා අද අපි කතා කරන්නේ ගොඩම පහසෙන් කොහමද මියුසික් සකස් කරන්න කියලා. එහෙම නැත්නම් සරලවම කිව්වොත් අපි එක එක දිනා ජීවිතය අහන කැමැතිව මියුසික් ට්‍රැක්ස්, ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මේ වගේ දේවල් සකස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ මතකයි සමහරකට මගේ කලින් වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් විදිහට මම පාවිච්චි කරා Game of Thrones කියන කතා මාලාවේ එන තීම් මියුසික් එක. මේ තීම් මියුසික් එක දැම්මම පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් ඇහුවා මේකට මට කොපිරයිට් ක්ලේම් වදින්නේ නැද්ද? මේක දැම්මේ කොහොමද? මේ වගේ දේවල් අහලා තිබුණා. ඇතර මේක සම්පූර්ණයෙන් මම සකස් කරපු එකක්. මේක මෙලඩි කරන් මගේ නෙමේ. හැබැයි මේ මියුසික් එක මම සකස් කරපු එකක්. මම ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරලා විවිධ දේවල් පාවිච්චි කරලා මම මේක සකස් කරේ. ඉතින් ඒ හේතුව නිසා ගොඩක් වෙලාවට මේකට කොපිරයිට් ක්ලේම් එකක් වදින්න තියෙන චාන්ස් එක අඩුයි. මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. මෙතනින් එහාට ගියාට පස්සේ සමහර කැලට ඔයාට ආසිතී ඇත්තටම මේ වගේ මෙලඩි එකක් හදලා වෙනස් මෙලඩි එකක් හදලා එහෙම නැත්නම් දැනටමත් තියෙන සින්දුවක මෙලඩි එකක් හදලා මෙව හදලා මේ කුඩින් ආපොසරක එක සින්දුව කියන්න ආසිතී. එහෙම නැත්නම් මේක එමරත වාට වාගෙම සින්දුවක් කරන්න ආසාවෙන් ඉන්න වෙන්න පුළුවන්. හැබැයි වාට ස්ටුඩියෝස් එකේක රිසෝර්සස් නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක් උනත් ගොඩක්ම ලේසියෙන් සරලව මියුසික් හදන විදිහ තමයි අද මේ වීඩියෝ කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ අලුත්ට වටිවි කියලා තනනම් මතක දුෂ්‍යා කරන්න. ඒකේ පළවත රතුපර subscribe button දැම්ම click කරොත් තමයි ඉස්සරහට මේ වීඩියෝ සහ ගාඩ්ම ගෙන ගන්න වෙන්නේ. අපි තවදුරටත් කතා කරමු. දැන් කතා කරමු කොහොමද පරිගණකයෙන් මියුසික් සකස් කරන්නේ කියලා. ඇතර පරිගණකයක් කිව්වොත් මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරලා මේ දේ කරන්න පුළුවන්. හැබැයි ඔය මොබයිල් එකක් පාවිච්චි කරනවා නම් ඔයාට Apple iPhone එකක් තියෙන්න ඕනේ. හැබැයි ඔය කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් මෙතනදී ඔයාට software series එකක්ම තියෙනවා. මේ softwares අතර තියෙන softwares keep එක නම් පල්ල description එකේ දාලා තියනවා. Windows වලට වැඩ කරන ඒවා. හැබැයි අද අපි කතා කරන්නේ Windows වලට වැඩ කරන software එකක් ගැන නම් නෙමෙයි. Apple iPhone වල සහ Apple MacBook වල වැඩ කරන software එක. ඒ තමයි GarageBand. මේ GarageBand කියන software එක ගැන මම කලින් වීඩියෝ එකදී ඔයගලන්ට තරමක් දුරට කතා කරන්න නැති. මේක පාවිච්චි කරලා ගොඩක් සරලව මියුසික් හදා ගන්න පුළුවන් නිසා තමයි මේක ගැන මම අද කතා කරන්නේ. මම දන්නවා ඔයගලන්ගෙන් බොහෝමයක් දෙනෙක් ගාව Apple iPhone එකක්වත් එහෙම නැත්නම් MacBook එකක්වත් නැති වෙන chance එකක් තියෙනවා. මෙන්න මේ හේතු නිසා මේ දේ වට කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මම පහල description එකේ links දාලා තියෙනවා. මීට අමතරව අපිට වෙනත් ගන්න පුළුවන් softwares වල මේ Windows වල වැඩ කරනවා. ඒක නිසා ඔයාලට හැකියාව දෙන ගොඩක් පහසු music සකස් කරන්න. මේ වෙති තියෙන structure එක ගොඩක් දුරට සමානයි. මේකේ ප්‍රධාන වෙන වැඩ කරන විදිහ ගොඩක් දුරට සමාන softwares තමයි මම පහල දාලා තින්නේ. ඉතින් Windows වලට තරේන මේ වගේ software එකක් අරගත්තොත් මේකටම සමාන විදිහට ඔයාලට ඒකත් පාවිච්චි කරලා music සකස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම මියුසිෂියන් කෙනෙක් නෙමෙයි. හැබැයි අපි අවුරුද්ද ආසයි මේ විදිහ ට්‍රැක්ස් ප්ලේ කරන්න සහ අපිට පුළුවන් විදිහට අපි ට්‍රැක් එකක් හදාගන්න විදිහ අපි කතා කරනවා. ඉතින් මේකට මම විවිධ ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරනවා. හැබැයි මේ හැම දෙයක්ම සකස් කරන්න මම පාවිච්චි කරන්නේ මගේ මේ MacBook එක විතරයි. ඉතින් මම කලින් කිව්ව විදිහට අගා තියෙන Windows තියෙන කම්පියුටර් එකක් නා. ඔයාලට පුළුවන් අර වගේ software පාවිච්චි කරන්න. මේ හැම දෙයකම වෙන දේවල් 100ට 100ක්ම වගේ සමානයි. ඉතින් ඒක නිසා ඔයාලට වද වෙන කාරණයක් නැහැ. කොහොමද අපි කතා කරමු GarageBand කියන software එක ගැන. මේකේ කොහොමද සරලවම මං කලින් කිව්ව විදිහට මේකේ ක්ලිප් එකක් සකස් කරගන්න කියලා. හොඳයි මං දැන් ඉන්නේ GarageBand කියන මේ software එක ඇතුලේ. අපිට මේක ඇතුලට ගියට පස්සේ මුලින් පුළුවන් empty project එකක් start කරන්න. ඔයා පාවිච්චි කරන වෙනත් software එකක් නම් ඒකත් ඔයාලට පුළුවන් අලුතෙන් project එකක් විදිහට මේ විදිහට open කරන්න. ඔයාලට external වෙනම organ එකක් එහෙම නැත්නම් keyboard එකක් මේකට add කරනවාද එහෙම නැත්නම් ඔයා මේකේ තියෙන keyboard එක කියන computer එකේ keyboard එක ගන්නවා පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අපි guitar එකක් එහෙම නැත්නම් drum set එකක් වගේ connect කරනවා නම් ඒ දේවල් කරන්න තව options තියෙනවා. හැබැයි අද අපි කතා කරන්නේ මේ කිසිම දෙයක් නැතුව පරිගණකයේ විතරක් භාවිත කරලා music හදන විදිය. ඒක නිසා මම සිලෙක්ට් කරගන්න මේකේ තියෙන සාමාන්‍ය ඩිෆෝල්ට් කීබෝඩ් එක මේ කීබෝඩ් එක විදිහට පාවිච්චි කරනවා කියලා. මෙතනදී අපිට ඔයාලට බැලු බැලමට බලා ගන්න අපිට විවිධ ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා. මේ අතර බේස්, ඩ්‍රම් කිට්, ඉලෙක්ට්‍රොනික ඩ්‍රම් කිට්, গিටා, මෙටල් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට පුළුවන් අවශ්‍ය නම් සර්ච් කරලා අරගන්න. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන ඉන්ස්ට්‍රුමන්ට් එක මොකක්ද කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම යනවා වයලින් කියන එකට. මම වයලින් කියන එකට ගියාට පස්සේ ඔයාලට වෙන 3 වයලින්ස් කියලා ඇවිල්ලා තියෙනවා. මෙතන වයලින් 3ක් එක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඔයා පාවිච්චි කරන software එකનો මේක වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට ගත්තට පස්සේ ඔයාලට පේනවාද දැන් මෙතන ටයිම්ලයින් එකක් තියෙනවා. මේ ටයිම්ලයින් එකේ එක එක වෙලාවල් පෙන්වලා තියෙනවා. මේ වෙලාවල් අනුව අපිට පුළුවන් අපේ සින්දුව බිල්ඩ් කරන්න. ඔයා මේ වෙද්දී එඩිටින් software එක පාවිච්චි කරලා මොකක්ම හරි වීඩියෝ එකක් edit කරලා තිනවනම් ඔයා layers ක්‍රමය ගැන දන්නවා ඇති. එහෙම නැත්නම් Photoshop පාවිච්චි කරලා තිනවනම් ඒත් ඔයා layers ක්‍රමය ගැන දන්නවා ඇති. අපිට එක layer එකක් උඩින් තව layer එකක් වගේ දාන්න පුළුවන්. මේ වගේ මේකෙත් music අපිට එකම track එකක් පල්ලෙහින් තව track එකක් දදා මේ music එක තවදුරටත් extend කරන්න පුළුවන්. අපිට අවශ්‍ය instrument දාලා අපිට beats දාලා මේක modify කරන්න පුළුවන්. ඉතින් මමත් තෝරගත්ත සින්දුව දැනටමත් දන්නවා. ඉතින් මේ සින්දුව මුලින්ම play කරලා මේකට මුලින්ම සින්දුව add කරගමු.
මම මේක වයිලින් පාට් එක ගහලා අවසන්. දැන් මට පුළුවන් අවශ්‍ය නම් මේ තියෙන කොටසම කොපි කරලා ආයෙ නැවත තවත් වෙනත් ඉන්ස්ට්‍රුමන්ට් එකකින් පේස්ට් කරන්න. එහෙම නැත්නම් මේ වයිලින් එකේ තිබුණු ටියුන් එකක් එක්ක ඔයා සැටිස් නැත්නම් ඔයාට පුළුවන් වෙනත් ටියුන් එකක් මෙතන සිලෙක්ට් කරන්න. උදාහරණයක් විදිහට මට පුළුවන් පියානෝ එකට ගිහිල්ලා මම මේ විදිහට පියානෝ එක සිලෙක්ට් කරනවා. දැන් මෙතනින් මේ තියෙන කොටස වයිලින් වලින් ඉඳන් පියානෝ එකට මාරු වෙනවා. මම දැන් මෙතන ඇඩ් කියන බටන් එකට ගිහලා මම මේකට ගිටාර් එකක් ඇඩ් කරනවා. මේ ගිටාර් එක ඇඩ් කරද්දී මට ගිටාර් එකත් එක එක වර්ග වලින් හොයා ගන්න හම්බ වෙනවා. මෙතනින් ඔයාලට හරියන ආස කරන එක ඇඩ් කරන හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන එක ගිටාර් එකක් සිලෙක්ට් කරගෙන මම නැවත තව මේක කොපි කරලා මම මේක මේ ටයිම්ලයින් එකට පේස්ට් කරනවා. හැබැයි ගිටාර් කියන එක යටතේ මම මේක පේස්ට් කරන්නේ. දැන් මම මේ විදිහට අරගෙන තියෙනවා. දැන් මම ගිහිල්ලා බැලුවොත් නැවත තව සින්දු අහලා අපිට මේ විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ. ගිටාර් පාට් එක විතරක් දැන් මම මේකට ඇතුල් කරන ෆ්ලූට් එක මම මේක ෆ්ලූට් එක ඇතුල් කරන්න මට පුළුවන් ඕනනම් මේකේ සර්ලව ෆ්ලූට් කියලා මෙහෙම සර්ච් කරන්න. හැබැයි මම මෙතන දියන්නේ ෆ්ලූට් කියන එකට නෙමෙයි strings and flute කියන එකට. මම මේක ගිහිල්ලා මේ ගිටාර් එක මම ඒක රීප්ලේස් කරනවා. මොකද මට තේරුණා ගිටාර් එක සහ පියානෝ එක අතර ලොකු වෙනසක් නැහැ කියලා. මම මේ කතා කරන්නේ ගොඩක් සර්ලව මම මේ මියුසික් එක බිල්ඩ් කරන විදිය. ඉතින් මම මෙතනදී strings and flute කියන එකට මේක ස්විච් කරා. මට පුළුවන් මට මේකේ වොලියුම් සෞෂ්‍ය ඉදිරිය වෙනස් කරන්න. ඉතින් මම මේ දෙවෙනියට සිලෙක්ට් කරේ strings and flute කියන එකේ වොලියුම් එක ටිකක් අඩු කරනවා. දැන් එක මට අවශ්‍ය කරන ගන්නට ඇවිල්ලා තියෙන නිසා මම තවත් එකක් ඇඩ් කරනවා. මේක ඇඩ් කරන්නේ මම ටිකක් වෙනස් විදියට ටෝන් එකක් මේකට අරන් දෙන්න. මට ඕන නම් පුළුවන් මෙතනට ඇත්තටම මේතර ඩ්‍රම් එකක් වගේ ප්ලේ කරන්නත්. හැබැයි මම එච්චර ඉක්මන් වෙන්නේ නැහැ. මට හරියන මියුසික් එකක් මම කොහෙන් හරි හොයනවා. ඒක හොයන්න අපිට මේ කීබෝඩ් එක පාවිච්චි කරලා මේකේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් එකකින් try කරන්න පුළුවන්. මම මේ විදිහට තවත් ඉන්ස්ට්‍රුමන්ට් එකක් select කරලා මම මේකයට දැන් නැවත තවත් කරක paste කරනවා. දැන් අපි බලමු ආපහු සරයි මේ track එක අහලා කොයි වගේ වෙයිද කියලා. දැන් මම හදන්නේ මේක drum එකක් ඇතුළු කරන්න. නැවත තවත් මම මෙතන add කියන section එකට ගිහලා මෙතන සාමාන්‍ය විදිහට කීබෝඩ් එක හරහා දෙනවා කියන දේ ලබා දීලා දැන් මම මෙතනදී නැවතතක් යනවා ඩ්‍රම් කිට් කියන එකට. මේක ඇතුළේ අපිට විවිධ දේවල් බලා ගන්න හම්බෙනවා. ඉතින් මම මේ සිලෙක්ට් කරපු දෙයට ටයිප් එකට ගැළපෙන විදිහ ඩ්‍රම් කිට් එකක් මම මෙතනින් සිලෙක්ට් කරනවා. දැන් මේ විදිහ ඩ්‍රම් එකක් ගහලා ඉවරයි. දැන් මට මේකෙන් සෑහීම් එකකට පත් වෙන්න පුළුවන් තව මොන හරි අඩුපාඩු තියෙනවද කියලා අපි ආපස්සට අහලා බලමු. අපි මෙච්චර ටෙම්පෝ එක අඩු කරලා තිබුණේ. දැන් මම මේක තව ටිකක් වැඩි කරගෙන යන්නම්. ඉතින් මේ විදිහට තමයි සරලවම කොහොමද ගරාජ් බෑන්ඩ් එක පාවිච්චි කරලා අපි මියුසික් ට්‍රැක් එකක් හදාගත්තේ. මම මේක හිතුවේ ගොඩක් ප්‍රොෆෙෂනල් ඉදිරි මියුසික් කරන අයට නෙමෙයි, ගොඩක් වෙලාවට තමන් ගාව තියෙන රිසෝර්සස් පාවිච්චි කරලා සහ තමන්ගේ දැනුම අනුව තමන්ට පුළුවන් විදියට මියුසික් එකක් හදාගන්න ආසාවෙන් ඉන්න ඕගොල්ලෝ හැමෝම වෙනුවෙන් මම මේ කතා කරේ. ගරාජ් බෑන්ඩ් කියන සොෆ්ට්වෙයර් එක නම් තියෙන්නේ iOS වලට හෝ එහෙම නැත්නම් macOS එකට විතරයි. හැබැයි මේකට ආදේශක සොෆ්ට්වෙයර්ස් මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා. ඒ වෙතින ටයිප් එකත් ගොඩක් දුරට සමානයි. Subscribe කරන්න තාමත් එස්එල්ගීක වීඩියෝ channel එකට subscribe කරලා නැත්තම් මේ වීඩියෝ බලලා තියලා අතපොඩ subscribe button දැම්ම click කරන්න. එතකොට ඉස්සරහට මේ වගේ වීඩියෝස් එක ගාවටම ගෙන ගන්න පුළුවන්. අපි තාත් ඉදිරියට යමු. ඔගලන්ට සුබ දවසක්, වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා.